මේ අමාත්‍යංශය බාරගත්තට පස්සේ කොළඹ වරාය නිරීක්ෂණය කිරීම සඳහා ආදාප පැමිණියා. කොළඹ වරායේ තිබෙන විශේෂයෙන්ම අපට පැවරී තිබෙන පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳ අපේ විශේෂ අවධානය යොමු වුණා. කොළඹ වරාය තුල තිබෙන පහසුකම් වැඩි කළ හැකි නම් එය තවදුරටත් විශාල ආදායමක් උපදවිය හැකි බවටත් ඒ වගේම ලෝකයේ වරාය ශ්‍රේණිගත කිරීම වලින් ඉහළ අගයට කොළඹ වරායේ පත් කළ හැකි බවටත් එයින් අපට මැනවින් විද්‍යාමාන වුණා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමගින් එක් වී ඒ පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියකට කඩිනමින් අවතීර්ණ වෙන්න. ඒ වගේම මීට සමාන්තරව ත්‍රිකුණාමල වරායත් ගාල්ල වරායත් කංකසන්තුරේ වරායත් ආදී වරාය පද්ධතියම පහසුකම් සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියක් හරහා සහ සෙසු භෞතික සම්පත් වර්ධනය කිරීමේ ක්‍රියාවලියක් හරහා දියුණු කරලා මේ ඊටාම විශිෂ්ට භූගෝලීය පිහිටීමක පිහිටා තිබෙන මේ අපේ රට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ වැඩපිළිවෙලට මාතෘභූමියට සෞභාග්‍ය ගෙනීමේ වැඩපිළිවෙලට වරාය ශේෂ්ත්‍රයෙන් ලබා දිය හැකි ඉහළම දායකත්වය ලබා දෙන්න මේ අපට පවරා තිබෙන රාජ්‍ය අමාත්‍ය වගකීම මුළුමනින්ම මෙහෙවීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේ මේ සඳහා ඉතාම විශිෂ්ට පළපුරුදු අධ්‍යක්ෂින් බහුල නිලධාරි මණ්ඩලයක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තිබෙනවා. ඔවුන්ගේ කායන පරමාර්ථයත් මේ සියලු ජැටි රැකගනිමින් විශේෂයෙන්ම නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කරමින් ඒ වහා වහා කඩිනමින් ක්‍රියාවලියට යොදවමින් කාර්යය ආරම්භ කිරීමින් වරාය අධිකාරිය දිනු කොට කඩිනමින් ලෝකයේ ඉහළ වරායක් බවට කොළඹ වරායත් අපේ වරාය කර්මාන්තයත් පද්ධතියත් පත් කෙරේ.